ජනතාවට තේරුම් කියන සජිත් ප්‍රේමදාස කියන නායකයා වැඩ කරන්න උවමනාව තියෙන පන්ති පාට කුල බේද තියෙන නායකයෙක් නොවන වගේ තේරුම් ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා කෙසේ නමුත් ජනමතයට අපි ගරු කරන්නේ රජයට ලබා දීලා තියෙන 3-2කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් හරහා ඔවුන්ට ඔවුන්ගේ ආණ්ඩුවේ දේවල් වලට කකුලෙන් අදින්න අපි සූදානමක් නැහැ. නියම් කාලයක් අපි ලබා දෙන්න කැමති ඔවුන්ට වැඩ කරන්න ඔවුන් හරි පාර යනවද නැද්ද කියන එක බලන්න. ඒ වගේම මේ බලය අයිතු ලෙස පාවිච්චි කරලා මේ රට ඒකාධිකරණයකට හොරකමට වංචාවට දූෂණයට ඇදගෙන යනවා නම් පළවෙනි දවසේ සිට මේකට විරුද්ධව සටන් කරන්න පාරට බහින්න ජනතාව ඒකරාශී කරන්න අපි සූදානම්. ඒ වගේම රටට යහපත් වෙන කාරණා යන්නේ රටට යහපත් වෙන වැඩපිළිවෙළ වල ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා අපි අනිවාර්යයෙන්ම සහයෝග ලබා දෙනවා කියන එක අපි පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම මේ 3-2 මුවාවෙලා මේ අය කොමිෂන් සභා ටික අහෝසි කරන්න 19 වෙනි සංශෝධනයේ පොඩි පොඩි කෑලි අල්ලගෙන සම්පූර්ණයෙන්ම ඒව විනාශ කරලා දාලා අධිකරණ පොලිස් රාජ්‍ය සේවා කොමිෂන් සභා අහෝසි කරලා තමන්ගේ හෙංචයියන්ව පොලිස් ස්ථානාධිපතිලා ප්‍රාදේශීය ලේකම්ලා හැටියට පත් කරන්න පාර කපා ගන්න හදනවනේ ඒකටත් අපි විරුද්ධ වෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් අපි මේ රටට අවශ්‍ය ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවාසේම ඒ මුවාවෙන් කිසියම් ආකාරයකට අපේ රටේ ඉඩම් සින්නක්කරව විකුණන ලෑස්ති වන අපි ඒකට විරුද්ධව සටන් කරන්න ලෑස්ති කියන එක අපි ඉතාම පැහැදිලිව කියන්න කැමතියි.